නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවස සිත්නේ තසපුව ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම් සූදානම් වෙච්ච මොහොත පිංගතුනේ අපි ධර්ම දේශනානම් කොතෙකුත් ශ්‍රවණය කරලා ඇති. හැබැයි අපේ ජීවිතේට අපි මේ අහන බණ මේ ධර්මයේ අපි කොයිතරම් දුරට තමන්ගේ ජීවිතයට ගලප ගන්නවද? අඩුම ගානේ අපි දවසකට ටික වෙලාවක්වත් මේ ධර්ම මානසිකාරයේ කියදෙනවද? ධර්මයේ තමන්ගේ ජීවිතයට යොමු කරලා තමන්ගේ ජීවිතය තුළින් විමසලා බලනවද? ඔබ ඔබගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කෙනෙක් අර්ථය නොදැන තමන්ගේ ජීවිතයට නුවණින් විමසලා බලන්නේ නැතුව ඒ ධර්මයේ හැසිරෙන්නේ නැතුව ගාථා 1000ක් අහනවට වැඩිය එක ගාථාවක් අහලා ඒ ගාථාවේ තියෙන ධර්ම කරුණු ටික ඔස්සේ නුවණින් විමසනවා නම් තමන්ගේ ජීවිතයට ගලපලා බලනවා නම් අන්නේ අහන ගාථාව ඒක ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා අපි බණ සිය ගණන් දහස් ගණන් අහලා හැබැයි අපි මේ ධර්මයේ අහලා ශෝක බණ ටික කියලා එතනින් නතර වෙනවට වැඩිය මේ අහන ධර්මයේ තියෙන අර්ථය අපි නුවණින් විමසලා අපේ ජීවිතයට ගලප ගන්නවා නම් අන්න අපිට ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් කරා යන්න පුළුවන්. පිංගතුනි ධර්මයේ කියන්නේ ඕපනයික දෙයක්. ඕපනයිකයි කියන්නේ තමා තුලින් විමසා බැලිය යුතුයි. තමා තුලට පමුණුවා ගත යුතුයි. තමා තුලින් විමසලා බලනකොට තමයි ඒ ධර්මයේ ප්‍රතිඵලය තමා තුලින්ම අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ධර්මාවබෝධයේ පිණිස අවශ්‍ය අංග හතරක්. එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට මේ සද්ධර්ම ශ්‍රවණී ලැබෙන්නෙම කල්යාණ මිත්‍රයන් ඇසුර නිසා. එතකොට මේ කාරණා දෙක කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි මේ දෙක බාහිරින් ලැබිය යුතු අංග දෙකක්. දැන් ඔබට මේ කාරණා දෙක නිරන්තරයෙන් ලැබෙනවා. ඔබට ගුවන් විදුලියේ ඔස්සේ හෝ සමහරලා රූපවාහිනියක් ඔස්සේ හෝ දහම් පොතක් ඔස්සේ හෝ ධර්මදේශනාවක් ඔස්සේ ඔබ ශ්‍රවණය කරනවා නම් ධර්මදේශනාවක් අහනවා නම් අන්න ඔබට සද්ධර්ම ශ්‍රවණයේ ලැබෙනවා. විකෘති කරන්නේ නැති තමන්ගේ අර්ථකථන ධර්මයේ හැටියට ඉදිරිපත් කරන්නේ නැති පිරිසිදුව බුද්ධ දේශනාව බුද්ධ භාෂිතයේ ධර්මයේ හැටියට කියලා දෙන කල්යාණ මිත්‍රයෙක්ගෙන් අන්න පිරිසිදු බුද්ධ වචනේ අහන්න ලැබෙනවා. අන්න බාහිරින් ලැබෙන අංග දෙක දැන් ඔබට ලැබිලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අංග දෙක කොයිතරම් ලැබුණා ධර්මයේ ප්‍රතිඵලයක් කරා යන්න තමා තුල තියෙන්නට ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ අර ඇසූ ධර්මයේ නුවණින් විමසමින් තමාගේ ජීවිතයට ගලපා ගැනීමේ දක්ෂතාවය. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුකූල ප්‍රතිපදාවක් ජීවිතයක්. සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරමින් ධර්මානුකූල ප්‍රතිපක්තියකේ දෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔන්න ඔය කරුණු හතරම එකතු වෙච්ච තැන තමයි ධර්මාවබෝධය කරා යන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අපි කොච්චර බණ ඇහුවත් අපිට බාහිරින් ලැබෙන අංග කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ අපිට කොයිතරම් ලැබුණත් අපි දක්ෂ නැත්නම් අහන ධර්මයේ නුවණින් විමසන්න යෝනිසෝ මානසිකාරයේ දෙන් ධර්මයට අනුකූල ජීවිතයක් ගත කරන්න ඔබ දක්ෂ නැත්නම් ඔබට මේ ධර්මයේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පිංගතුනේ අපි අද දවසේ කතා කරමු අපි කොහොමද මේ ධර්මයේ යම් තැනකින් හරි අපි පටන් ගන්න. භාවනාව ගැන ඔබ ඕන තරම් අහලා ඇති. භාවනා කරන්න ඕනේ. භාවනා කරන එක හොඳයි. කවුරු සමාජෙ කියන්නේ නැහැනේ භාවනා කරන එක බොහොම නරක දෙයක් මහා අපරාධයක් කියලා කියන්නේ නැහැ. හැමෝම කියන්නේ භාවනා කරන එක හොඳයි. එතකොට අපි හැමෝම අවිවාදයකින් මේක පිළිගන්නවා භාවනා කිරීම හොඳයි. මටත් භාවනා කරගන්න තියෙනවා නම් එවැනි අදහස් ඔබ තුල තියෙනවා. හැබැයි අපි කොතනින්ද පටන් ගන්නෙ? අද දවසේ අපි භාවනාවක් මුලින්ම ආරම්භ කරන ආකාරය අපි කාටත් ගැළපෙන අපි කාටත් ප්‍රායෝගිකව දියුණු කරන්න පුළුවන් සරල භාවනාවක් ඔස්සේ අපේ ජීවිතය දියුණු කරගන්න ආකාරය අද දවසේ අපි කතා කරමු. පිංගතුනි භාවනාව ගැන ගත්තහම අපි කාටත් බොහෝම ලේසියෙන් පුරුදු කරගන්න පහසුම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. අපේ ගිහි ජීවිතවල ඇති වෙන ප්‍රශ්න
ඔබට තියෙන ප්‍රශ්න ගත්තහම මේ ප්‍රශ්නවලින් විශාලම කොටසක් අයිති වෙන්නේ මේ ඉවසීමක් නැතිකම, තරහා, ද්වේෂයේ කලබල ගති, හදිස්සි තීරණ ගැනීම. මෙවැනි හේතු නිසා, කලබලය නිසා ඇති කරගත්ත ප්‍රශ්න තමයි දුරදිග ගිහිල්ලා මහා විනාශ බවට පත් වෙන්නේ. ඔබට ජීවත් වෙනකොට රස්සාව කරන තැන වේවා, ගෙදර වේවා, පවුලේ අය හෝ සමග වේවා, දරුවන් සමග වේවා, ඥාතීන්, අසල්වැසියා, මේ හැමෝම සමග ආරවුල් පටලැවිලි හදාගෙන මේවා දුරදිග ගිහිල්ලා ඊළඟට පොලිසි ගානේ, උසාවි ගානේ, අන්තිමට මිනීමැරුම් වලින් කෙලවර වෙන්නේ තමන්ගේ හිතේ මෛත්‍රිය, කරුණාව දියුණු වෙලා නැති වුණාම. බොහෝ වෙලාවට ඒ අයම කියනවා, අනේ මං තව ටිකක් ඉවසුවා නම්, එදා මට මේක තේරුම් ගන්න පුළුවන්කම තිබ්බනම් අද මම මේ වගේ ප්‍රශ්නවල පැටලෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, අපේ ජීවිතේ මේ හිතේ ඇතිවන මේ ඇවිස්සීම, මේ හිතේ තියෙන කලබල ගතිය, ද්වේෂය, තරහව, වෛරය, මේ සියල්ල සංසිඳෙන බොහෝම පහසු, බොහෝම පින් රැස්වෙන, පින අතර අග්‍රම පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නපු භාවනාව තමයි මෛත්‍රී භාවනාව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස් පහනායි. මෛත්‍රිය භාවනාවසයෙන් වඩන කෙනා, නිතර නිතර පුරුදු කරන කෙනා ව්‍යාපාදයේ තරහව යටපත් කරලා දාන. එහෙමනම් අපේ හිතේ ඇතිවෙන මේ ව්‍යාපාදයේ තරහව, හිතේ ඇවිස්සෙන ගතිය, ද්වේෂය, මේ සියල්ල යටපත් වෙලා යන්න නම් මෛත්‍රිය භාවනාවක් වශයෙන් නිතර පුරුදු කරන්නට ඕන. ඒකෙදි අපි ක්‍රමානුකූලව මෛත්‍රිය වඩන ආකාර අපි ඉගෙන ගමු. පින්වතුනි, මෛත්‍රිය කියන එක මේ ඇස් දෙක වහගෙන සියලු සත්ත්වෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා භාවනාවෙන් නැකිටපු වෙලාවේ වචනේ මුල් කරගෙන රණ්ඩු සරුවල් වලට යනවනම්, ඊළඟට හැම වෙලාවෙම ගහගන්න, බැනගන්න, මරාගන්නම නම් යන්නේ, ඒ පුද්ගලයාගේ අර සුවපත් වේවා කියන දේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මෛත්‍රිය වඩනවා නම්, මෛත්‍රිය වැඩෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම තමා තුළ පුරුදු කරගත යුතුයි. මෛත්‍රී කාය කර්ම, වචී කර්ම පුරුදු කරගත්ත කෙනාට තමයි හදවතින්ම අවංකව මෛත්‍රී මනෝ කර්මයේ වන භාවනාවක් වශයෙන් මෛත්‍රිය පුරුදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි බලමු මෛත්‍රී කාය කර්ම. මෛත්‍රී කාය කර්ම කියන්නේ කය මුල් කරගෙන මෛත්‍රිය පතුරවන. කය මුල් කරගෙන මෛත්‍රිය පතුරවන කෙනා කවදාවත් ප්‍රාණඝාතයකින් දෙන්නේ නැහැ. මොකද ඔහු දන්නවා තමා තමාගේ ජීවිතයට ආදරේ. තමන්ගේ ජීවිතයට ආදරේ යම්සේද, ඒ වගේ මේ ලෝකේ හැම සත්වයකම තමන්ට ආදරේ. ජීවත් වෙන්න කැමති, මරණයට බයයි, සැප කැමති, දුකට අකමැති, මේ ස්වභාවය ලෝකේ හැමෝම තුල තියෙනවා. ඒ නිසා තමා තමා උපමා කරගෙන කල්පනා කරනවා, මම කිසිම සත්ත්වයෙක්ගේ ජීවිතයකට හිංසාවක් නොකළ යුතුයි. අන්න මෛත්‍රී සහගත කෙනා කල්පනා කරන ආකාරය. ඔහු ප්‍රාණඝාතයෙන් වළකිනවා මෛත්‍රිය නිසාම. ඊළඟට ඔහු කල්පනා කරනවා, මගේ දෙයක් කවුරු හරි හොරකම් කළොත්, මම ආස කරපු, මම බොහෝම ආදරෙන් තියාගෙන හිටපු, මම කැමති දෙයක් මට අහිමි වුණොත් මට කොච්චරනම් දුකක් ඇති වෙනවද? ඒ වගේ තමයි මේ ලෝකේ හැම මිනිස්සයාම තමා සතු දේවල් වලට ආසයි, ඒවට ආදරේ, ඒව රැකගන්න, ආරක්ෂා කරගන්න කල්පනා කරනවා. ඒ නිසා මට අයිති නොදුන් දෙයක් මං හොරකම් කිරීමේ කරන්නේ මේ මෛත්‍රී සහගත දෙයක් නෙවෙයි නේද? අන්න ඒ විදිහට කල්පනා කරලා මෛත්‍රියක් තියෙන කෙනා කාගේවත් දෙයක් හොරකම් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඊළඟට වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. තමා තමාට ගලපලා බලනවා. තමන් කැමතිද, තමන් විවාහක කෙනෙක් නම්, තමන්ගේ බිරිඳ සමග අන් අය ඇවිල්ලා අනාචාරය දෙනවට තමන් කැමතිද? නැහැ. ඊළඟට ඔබ බිරිඳක් නම් ඔබ කැමතිද ඔබේ ස්වාමියා සමග වෙනත් බිරිඳවරු ඇවිල්ලා අනාචාරය දෙනවට? කැමති නැහැ. එහෙමනම් අන්නේ විදිහට හිතලා කල්පනා කරනවා, මම, මගේ පවුල, එක්ක මගේ ස්වාමියා, මගේ බිරිඳ, මම මේ අය ආරක්ෂා කරගෙන අපේ සීලවන්තව ජීවත් වෙන්න කැමති යම්සේද, ඒ වගේමයි ලෝකේ අනිත් මිනිස්සු. එහෙමනම් මගේ කය මුල් කරගෙන තව කාගවත් පෞල් ජීවිතයක් විනාශ වෙන කටයුත්තක මම යෙදෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මෛත්‍රියෙන් කල්පනා කරලා වැරදි කාම සේවනයෙන් වළකිනවා. එතකොට මේ විදිහට හිතන කෙනා නිතර කල්පනා කරනවා, මගේ කායික ක්‍රියාවක් මුල් කරගෙන කිසිම සත්වයකට හිංසාවක් නොවේවා කියලා තමන් හැම වෙලාවෙම තමන්ගේ කය හසුරවන්නේ, කිසිම සත්වයකට මගේ කායික ක්‍රියාවක් තුළින් හිංසාවක් නොවේවා කියන මෛත්‍රී සහගත සිතුවිල්ලෙන්මයි. අන්න මෛත්‍රී කාය කර්ම ඇති කෙනා. ඊළඟට මෛත්‍රී වචී කර්ම කියන්නේ කතා බහ කරනකොට වචනේ
ඔබ කැමති නෑ ඔබව බොරු කියලා කවුරු හරි රවට්ටනවට, ඔබව මුලා කරනවට, ඔබව නොමග යවනවට. එහෙමනම් මේ ලෝකේ අනිත් මිනිස්සුත් ඒකට අකමැති. ඒ නිසා මං කවදාවත් බොරු කියලා අනිත් අයව රවට්ටන්නේ නෑ කියලා මෛත්‍රී සහගත කෙනා බොරුවෙන් වළකිනවා. ඊළඟට කේලාම් කියලා පවුල් බිඳවනවට ඔබ කැමතිද? ඔබේ පවුල, ඔබේ දෙමව්පියෝ, ඥාති සහෝදරයෝ, ඔබ ජීවත් වෙන, ඔබ ආදරය කරන, ඔබ ළඟින් ඉන්න අය කේලම් කියලා කවුරුවත් බිඳවනවට ඔබ කැමති නෑ. එහෙමනම් ලෝකේ අනිත් මිනිස්සුත් ඒ වගේ. අන්න මෛත්‍රී සහගත කෙනා කේලමින් වළකිනවා. ඊළඟට මෛත්‍රී සහගතව හිතන කෙනා කල්පනා කරනවා, කවදාවත් ඔබ කැමතිද ඔබට කෙනෙක් ඇවිල්ලා බැනලා කරලා බොහෝම නරක වචනවලින් අභූත චෝදනා ගොනු කරලා ඔබට නින්දා අපහාස කරලා බැනලා බැනලා යනවට ඔබ කැමති නෑ. ඒ වගේම තමයි මේ ලෝකේ අනිත් මිනිස්සුත් බැනුම් අහන්න කැමති නෑ. නරක වචනවලින්, පරුස වචනවලින් කවුරුත් කැමති නෑ බැනුම් අහන්න. ඒ නිසා මම මගේ වචනේ මුල් කරගෙන කාටවත් හිත් රිදීමක්, කිසිම කෙනෙකුගේ සිතක් රිදෙන වචනයක් මං කතා කරන්නේ නෑ කියලා අන්න වචනේ සංවර කරගන්න. බලන්න මෛත්‍රී සහගත කෙනාමයි වචනයෙන් වෙන වැරදි වලින් වළකින්නේ. බොරුවෙන්, කේලමින්, පරුස වචනින් ඒ විතරක් නෙමෙයි හිස් වචන වලිනුත් වළකිනවා. මේ විදිහට මෛත්‍රී කාය කර්ම වචී කර්ම ඇති කෙනා කය වචනය සංවර කරගෙන සීලවන්ත ජීවිතයක් ගත කරන්නේ මෛත්‍රිය තියෙන කෙනා විතරයි. එවැනි කෙනෙකුට, සීලවන්ත කෙනෙකුට පුළුවන් හදවතින්ම මේ ලෝකේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන්න පුළුවන් මෛත්‍රී කාය කර්ම වචී කර්ම ඇති කෙනා. එහෙමනම් අපිට පේනවා භාවනා කරන්න සීලයක් තියෙන්න ඕන. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීලයෙන් දියුණු කරගන්න සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි පරිභාවිතම් පඤ්ඤම් මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධියෙන් දියුණු කරන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති කියලා. ප්‍රඥාවෙන් දියුණු කරන හිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් සීල, සමාධි, ප්‍රඥා හැටියටයි බුදුරජාණන් වහන්සේ කායින නිවන් මඟ පෙන්වුවේ. ඒ නිවන් මගේ පළවෙනිම පියවර තමයි සීලය. කය වචනේ සංවර කර ගනිමින් ඇති කරගන්න සීලය. මේ සීලය ඇති වෙන්නේ මෛත්‍රී සහගත කෙනා තුළයි සීලය පිහිටන්. අන්න එහෙම සීලයක පිහිටපු කෙනා තමයි භාවනාවක් වශයෙන් සමාධියක් වඩන්, හිත එකඟ කරගන්න, හදවතින්ම ලෝක සත්‍යයන් ගැන මෛත්‍රිය පතුරවන්න උත්සාහ කරන්නේ සීලයක පිහිටපු කෙනා. එහෙමනම් මෛත්‍රී භාවනාව ගැන කතා කරන්න පෙර අපි පූර්වාංගම ඊට පෙර අපි රැස් කරගන්නට ඕනේ දේවල් තමයි අපේ කය වචනේ අපි සංවර කරගෙන සීලයක් තුල සීලමේ සංවර භාවයක් අපි රැස් කරගන්නට ඕනේ. පින්වතුනි, මේ මෛත්‍රී භාවනා වඩන්න බුදුරජාණන් වහන්සේ අපට ක්‍රම දෙකක් පෙන්නනවා. භාවනාවේ වශයෙන් මනසින් මෛත්‍රී භාවනාව වඩන ක්‍රම දෙකක්. මේක සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ කියන සූත්‍රයේ. මේ අනුරුද්ධ සූත්‍රයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි මේ මෛත්‍රී භාවනාව පතුරවන වඩන ක්‍රම ගැන මේ දේශනාව සිදු කරන්නේ. ඒකෙදි අනුරුද්ධ සූත්‍ර බොහෝම ලස්සනට සඳහන් වෙනවා මෛත්‍රී භාවනාව පතුරවන ක්‍රම දෙකක්. එකක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. ප්‍රමාණ රහිතව, ප්‍රමාණයක් අපි ගන්නේ නැතුව, ප්‍රමාණ රහිතව අප්‍රමාණ වශයෙන් මෛත්‍රී භාවනාව වඩන්නට පුළුවන්. දැන් අපි මෛත්‍රී භාවනාව ගැනයි මේ කතා කරන්නේ. භාවනාව ආරම්භ කරන කෙනෙකුට, භාවනාව පටන් ගන්න කෙනෙකුට කොහොමද මෛත්‍රී භාවනාවක් අපි පටන් ගන්න කියලා ඔබට මේ තුලින්ම තේරුම් ගන්න පුළුවන්. ඔන්න අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී වඩන කෙනා දිසා වශයෙන් මෛත්‍රිය පතුරවන්න ඒ කෙනාට පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ කියලා අපි මෛත්‍රී වඩනවා. උතුරු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසී ජීවත් වෙත්වා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා අපි උතුරු දිසාව අරමුණු කරලා මෛත්‍රී වඩනවා. එතකොට උතුරු දිසාව කියලා ගත්තහම සීමාවක් දකින්න පුළුවන්කමක් නැහැ. උතුරු දිසාව අනන්තයට විහිදිලා යනවා. දිසාවක් කියලා ගත්තහම දිසාවක ප්‍රමාණයක් නැහැ. ඒ දිසාව අනන්තයේ දක්වා විහිදෙනවා. අන්නේ නිසා අපි කියනවා අප්‍රමාණයි, ප්‍රමාණයක් රහිතයි. අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ දිසා වශයෙන් කරන භාවනාව.
එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද අපි උතුරු දිශාව හොයාගන්නේ හරියට? මේක මේ භාවනා කරන්න වාඩි වෙලා මාලිමාවක් අරගෙන හොයන්න අවශ්‍ය නැහැ. ඔබ භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ඔබ ඉදිරිපස තියෙන දිශාව මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ? උතුරු දිශාව එතන ඉඳන් තමයි උතුර. ඊළඟට උතුරු අනු දිශාව, නැගෙනහිර, නැගෙනහිර අනු දිශාව, බටහිර, බටහිර අනු දිශාව, ওই වගේ අපි පුරුදු වෙච්ච රටාවක් තියෙනවා. ඒ රටාව ඔස්සේ ඔබ ඒ විදිහට බෙදා ගන්න. එතකොට ඔබ හිතනවා ඔබ ඉදිරිපසින් ගෙලීම ඉදිරියට විහිදලා ගිය දිශා උතුරු දිශාව. ඒ වගේ හිතින් හිතාගෙන හිතෙන් තමන් ඉදිරිපස ඒ දිශාව අනන්තය දක්වා. හරියට අපි හිතමු මෙහෙම, කෙනෙක් තමන්ගේ ඉස්සරහට ටෝච් එකක් ගැහුවා කියලා. ඈතට වදින් මේ ටෝච් එළිය කොයි තරම් අර අන්ධකාරය කපාගෙන ඈතට විහිදිලා යනවා. අන්න ඒ වගේ ඔබ ඉදිරිපස මේ තියෙන දිසා උතුරු දිසාවයි කියලා ඔබ හිතෙන් ඒ දිසාව අරමුණු කරගෙන වෙන බාහිර කිසිම දෙයකට හිත යන්න දෙන්නේ නැහැ. මොකද අපි භාවනාවක් කරනකොට අපි දැනගන්නට ඕනේ දේ තමයි අපේ හිත කාමච්ඡන්දේ නොයේක් ඇහැට දැකපු ප්‍රියමනාප රූප ඔස්සේ දුවන්න පුළුවන්. අහපු ශබ්ද, අපි ආස කරපු පංචකාම අරමුණු ඔස්සේ හිත දුවනවා. හැබැයි දැන් අපි වාඩි වුණේ භාවනා කරන්න මිසක් ඒ පංචකාම දැකපු අහපු විඳපු දේවල් හිත හිත ඉන්න නෙමෙයි. ඒ නිසා කාමච්ඡන්ද කෙලෙස් ඇතිවන ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත යන්න දෙන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාදේ කියලා අපේ හිත තරහව, ගැටීම, ද්වේෂය ඇතිවන නොයෙක් අරමුණු භාවනා කරන්න වාඩි වුණත් මතක් වෙන්න පුළුවන්. ඇස් දෙක වහගත්ත ගමන් තරහකාරය පේන්න පුළුවන්, මූ මට මෙහෙම කරා කියලා. හැබැයි අපි වාඩි වුණේ ඒවා හිතන්න නෙමෙයි, අපි මෛත්‍රී පතුරවන්න. ඒ නිසා ඔබ ව්‍යාපාද අරමුණක් ඔස්සේ හිත දුවන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඊළඟට බලවත්ම දේ තමයි ඕන තරම් පැය ගණන් කතා කර කර හිනා වී විහිළු තහළු කර කර අපට ඉන්න පුළුවන්. හැබැයි භාවනාවට වාඩි වෙලා ඇස් දෙක වහගත්ත ගමන් නිදි කිරා වැටෙනවා. Taman දන්නේම නැහැ එහෙම බෙල්ල කඩාගෙන වැටෙනවා. එක කොහෙට හරි හේතු වෙලා එහෙම නිින්ද ගිහිල්ලා. ඒ නිසා මේ නිින්ද යන්නේ වීරිය අඩුකම නිසා. ඒ නිසා නිින්දකට වැටෙන්න ඉඩ නොදී තීන මිද්ද කියන මේ නීවරණයට වැටෙන්න ඉඩ නොදී හොඳ සිහිනුවණින් තමන් ඉරියව්ව හේතුවක් දාන්න නැතුව ඉන්නවා නම් බොහොම හොඳයි. අපි හේතු වෙලා පටන් ගත්තා කියන්නේ භාවනාවට වාඩි වෙන්නෙම නිින්ද බලාගෙනමයි. එතකොට අර කයට හේතුව දාපු ගමම්ම වෙන්නේ නිින්දට වැටෙනවා. ඒ නිසා ඔබ වාඩි වෙලා භාවනා කරන කෙනෙක් නම් ඔබ පළකක් පැඳගෙන කොන්ද ඍජුව තියන්න, හේතු වෙන්නේ නැතුව වාඩි වෙන්න. එතකොට ඔබට හොඳට වීරියෙන් ඒ භාවනාව ටික වෙලාවක් හරි කරගන්න පරිසරය හැදෙනවා. ඒ නිසා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියන හිත නොයෙක් අරමුණු ඔස්සේ විසිරෙන්න විසිරෙන්න පසුතැවෙනවා. භාවනා කරන බොහෝ දෙනෙකුට තියෙන දේ තමයි අනේ මං කොච්චර භාවනා කරත් මගේ හිත එකඟ කරගන්න බෑනේ. එක එක දේවල් මට මතක් වෙනවා, නොයෙක් අරමුණු ඔස්සේ හිත දුවනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක අමුතු ලෙඩක් නෙමෙයි. හිතේ ස්වභාවය තමයි හිත අරමුණෙන් අරමුණට දුවනෝ. එතකොට මේ අරමුණෙන් අරමුණට දුවන හිත, ඒක හිතේ ස්වභාවයක් කියලා දකින්නට ඕන. බලන්න සතර සතිපට්ඨානෙ තියෙනවනේ, විකිත්තං වාචිත්තං විකිත්තං චිත්තංති පජානාති. හිත විසිරෙනකොට බය වෙන එකක් නෙමෙයි කරන්න ඕන. මගේ හිත අරමුණෙන් අරමුණට විසිරෙනවා කියලා හොඳට සිහිය පිහිටවාගෙන ඒක දකින්න ඕන. එහෙම දකින කෙනා තමයි ඒ හිත විසිරෙන ස්වභාවයේ ආදීනව සිහි කරලා හිත විසිරෙන්න ඉඩ නොදී භාවනා අරමුණ තුල පවත්ව ගන්න. අන්න ඒ නිසා හිත විසිරෙනකොට අපි පසුතැවුනොත් අනේ මගේ හිත විසිරෙනවා, මට භාවනාව කරගන්න බෑ, මගේ පෙර අකුසලයක්ද දන්නේ, මට පිම්මදිත් දන්නේ, මේ වගේ පසුතැවෙන්න ගත්තොත් තව තවත් විසිරෙනවා. ඒ නිසා උද්දච්ච කියන්නේ විසිරීම, කුක්කුච්ච කියන්නේ පසුතැවීම. විසිරීමත් එක්ක පසුතැවෙන්න පසුතැවෙන්න තව තවත් හිත විසිරෙනවා. ඒ නිසා හිත විසිරෙන්න ඉඩ නොදී, පසුතැවීමකට යන්න ඉඩ නොදී ඒ නීවරණයෙන් වළක්ව ගන්න නම් හොඳ සිහිනුවණින් ඒ විසිරෙන හිත භාවන අරමුණට ගන්න වීරියක් තියෙන්න ඕන. ඊළඟ දේ තමයි සැකය. ධර්මයේ ගැන දැනුමක් නැතුව, ධර්මයේ ගැන අවබෝධයක් නැතුව, අවබෝධය කියලා කියන්නේ මේ ධර්ම අවබෝධය කරලා භාවනා කරන්න කියන එක නෙමෙයි. ධර්මයේ කියන්නේ භාවනාව කියන්නේ මේකයි, මෙන්න මේ විදිහටයි භාවනා කරන්නේ. භාවනා කරනකොට හිතට මතුවෙන්නේ මෙන්න මේ වගේ දේවල්. තමන් කරන මූලික භාවනාව ගැන යම් දැනුමක් තියෙන්න ඕන. තමන් මෛත්‍රී භාවනාව කරනවා නම් මෛත්‍රී වඩන්නේ කොහොමද, මෛත්‍රී වඩන්න තියෙන මොන ආකාරයෙන්ද කියලා යම් නිරවුල් දැනුමක් තුල භාවනාවට වාඩි වෙන්නට ඕන. අන්නේ දැනුම නැත්නම්
හැම වෙලාවෙම ඇති වෙන්නේ සැකේ. බුදුහාමුදුරන්ව සැක කරනවා. ධර්මයක් සැක කරනවා. මේ ධර්මය අවබෝධ කරගත්තා කියන අය ගැන සැක ඇති වෙනවා. අතීත අනාගත මේ හැම සැකයක් බුද්ධ ආදී අට තැන් ගැනම සැකේ උපදිනවා කියනවා. එතකොට මෙන්න මේ නීවරණ වලට හිත යන්න ඉඩ නොදී අපි මේවට කියනවා නීවරණ. නීවරණ කියලා කියන්නේ හිත අහුරන දේවල්. තමන්ගේ නුවණ නැති කරලා දාන දේවල්, අඥාන කරනා කියන තමන් අඥානීක් බවට පත් කරන දේවල්, නුවණැස නැති කරලා දාන දේවල්, අචක්කු කරනා කියන ධම්මැස නැති කරනවා නීවරණ වලින්. ඒ නිසා මේ නීවරණයකට හිත යන්න ඉඩ නොදී අපි භාවනාවේදී අපි උත්සාහ කරන්නේ සමත භාවනාවේදී මෛත්‍රී භාවනාවේදී අපේ එකම අරමුණ තමයි මේ භාවනා අරමුණේම හිත පවත්ව ගන්න උත්සාහය. ඒ නිසා අපි දැන් ටිකක් බලමු අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී භාවනා වඩනවා නම් අන්න ඔබ සීලේක පිහිටලා ඔබ බුදුන් වැඳලා හරි තුනුරුවන් වන්දනා කළ තුනුරුවන් කමා කරගෙන ඔබ තමන්ගේ සීලේ සිහි කළ භාවනාවට වාඩි වෙනවා. භාවනාවට වාඩි වෙලා ඔබට පුළුවන් දිසා වශයෙන් අප්‍රමාණව මෛත්‍රී වඩන කෙනෙක් නම් උතුරු දිසාව හොඳට හිතෙන් අරමුණු කරලා මේ ඇස් අරගෙන බලන දෙයක් නෙමෙයි. හිතෙන් බලන්න. උතුරු දිසාව හිතෙන් අරමුණු කරලා හිතනවා මේ මගේ ඉදිරිපස මේ උතුරු දිසාව අනන්තයට විහිදිලා යනවා. මේ දිසාව තුළ කොයි තරම්නම් සත්‍යයන් ජීවත් වෙනවද? ඇහැට පෙනෙන නොපෙනෙන හීන ප්‍රනීත ගොරෝසු ශරීර තියෙන සත්තු ඉන්නවා, සියුම් ශරීර තියෙන සත්තු ඉන්නවා, දුර ඈත ඉන්න සත්තු ඉන්න පුළුවන්, මේ ළඟ තමන් අහල පහල මේ අසල ඉන්න සත්ව වර්ග ඉන්න පුළුවන්, මේ සියලු සත්ත්වය. ඒ වගේම අපා දෙපා සිව්පා බොහෝපා ඇති නොයෙක් සත්ව වර්ග ඉන්නවා. අහසේ පොළවේ ජලයේ ජීවත් වෙන උතුරු දිසාව ඇසුරු කරගත් යම්තාක් සත්වයන් ඇද්ද ඒ සියලු සත්වයන්ට මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා හදවතින්ම සිහි කරගෙන උතුරු දිසාවම අරමුණු කරගෙන නැවත නැවතත් හිතනවා මේ උතුරු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුප්පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවේට පත් වෙත්වා කියලා උතුරු දිසාව ගැනම හිතනවා. නැවත නැවතත් හිතනවා. ඒ දිසාවම අරමුණු කරගෙන අර කලින් සඳහන් කරපු නීවරණයකට හිත වෙනත් අරමුණකට විසිරෙන්න ඉඩ නොදී ආය ආයමත් නැවත නැවතත් උතුරු දිසාව ගැනම කීප වතාවක් මෛත්‍රී වඩනවා. ඊළඟට ඔබ අරමුණු කරන උතුරු අනු දිසාව. දැන් ටික වෙලාවක් උතුරු දිසාවට මෛත්‍රී වඩලා ඔබට පුළුවන් උතුරු අනු දිසාව. ඒත් අනන්තයට විහිදිලා යන දිසාව. මේ උතුරු අනු දිසාව තුලත් කොයි තරම්නම් සත්ව ජීවත් වෙනවද? ඇහැට පෙනෙන නොපෙනෙන හීන ප්‍රනීත ගොරෝසු සියුම් දුර ළඟ සිටින සෑම සත්වයකම අහසේ පොළවේ ජලයේ ජීවත් වෙන උතුරු අනු දිසාව ඇසුරු කරගත් සියලු සත්වයන්ටම මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා හදවතින්ම උතුරු අනු දිසාවටත් මෛත්‍රී වඩනවා. මේ උතුරු අනු දිසාවේ ඉන්න සෑම සත්වයකම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක්පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවේට පත් වෙත්වා කියලා උතුරු අනු දිසාවට මෛත්‍රී වඩනවා. මේ විදිහට ඔබට පුළුවන් උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, මේ විදිහට මේ දස දිසාවටම මේ විදිහට මෛත්‍රී වඩාගෙන යන කෙනා ඊළඟට උඩ දිසාව, යට දිසාව, ওই විදිහට මේ හාත්පස තියෙන සියලු දිසාවන් වලට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒකම තමයි කරණීයමිත්ත සූත්‍රෙත් විස්තර කරන්නේ උද්දං අදෝච තිරියංච. උද යට හාත්පස කියන මේ සියලු දිසාවන් වලට මෛත්‍රී වඩන්න කියන. එතකොට උඩ යට හාත්පස කියන දිසාවන් ගත්තහම අපිට මේ දස දිසාවන්ම අරමුණු කරන්න පුළුවන්. එතකොට මේ දස දිසාවන් වලටම කරන මෛත්‍රී භාවනාවේදී අන්න ඔබට පුළුවන්කම තියෙනවා දිසාවක් කියලා ගත්තහම අනන්තයට විහිදෙන නිසා අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී වඩන්න පුළුවන්. දැන් මේ භාවනාවේදී තවත් ටිකක් දියුණු කරගන්න ආකාරය මම ඔබට විස්තර කරන්නම්. ඔබ මුලින්ම අපි ගම පැය භාගයක් විතර භාවනා කරනවා කියලා මේ දස දිසාවටම ඔබ මෛත්‍රී පතුරනවා. දස දිසාවටම හොඳට මෛත්‍රී පතුරවලා හිත තමන්ගේ හිත ටිකක් තැම්පත් වෙනකොට එක දිසාවක් පමණක් අරමුණු කරලා ගන්න. හොඳට දස දිසාවටම විනාඩි 15ක් විතර මෛත්‍රී වඩපු කෙනා
දැන් ඔබේ හිත මේ මෛත්‍රී අරමුණ තුළ තැම්පත් වෙලා තියෙන. ඔබට දැන් පුළුවන් එකම දිසාවක් අරමුණු කරන්න, උතුරු දිසාව. උතුරු දිසාවේම ඉන්න සියලුම සත්වයන්ට මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා හිත එකඟ වෙනකම්ම, හිත සමාධියකට එනකම්ම නැවත නැවතත් උතුරු දිසාවම අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. පින්වතුනි, අපට හිත එකඟ කරනකොට සමාධියකදී වැදගත් වෙන කරුණු ටිකක් තියෙනවා. වචන ගාන අඩු වෙන්නට ඕන. සමාධියකදී තමන්ගේ අර හිත අරමුණෙන් අරමුණට ගෙනියන මේ වචන ප්‍රමාණය අඩු කරලා අපි එකම අරමුණක් තුළ බොහෝ වේලාවක් හිත පැවැත්වීම තුළයි හිත සමාධිගත වෙන්නේ. ඒ නිසා අපි මුලින් අර විදිහට දස දිසාවට මෛත්‍රී වඩලා එක දිසාවක් අරගෙන ඊළඟට හිත එකඟ වේගෙන එනකොට අපි කරන්නේ උතුරු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ දැන් එක වචනයයි තියෙන්නේ, සුවපත් වේවා. එතකොට සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ගත්තාම අර සෑම සත්වයකම ඒ දිසාව තුළ අපිට එක ඒ වචන දෙකකට ගොනු කරගන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? උතුරු දිසාව හිතෙන් අරමුණු කරනවා. මේ උතුරු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. දැන් වචන අඩුයි, එකම වචනයයි. ඒ වචනේ ඔස්සේ හිත එකඟ වෙන කම්ම ඔබ ඒ අරමුණේම හිතනවා. පිංගතුනි, මෛත්‍රී භාවනාව මෙහෙම දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට අර නීවරණ වලට හිත දුවන්න පුළුවන්. හැබැයි ඔබ ආයෙමත් ගෙනහලා භාවනා අරමුණේම හිත තියාගන්න දක්ෂ වෙන්නට ඕන. මේක හරියට කුලප්පු වෙච්ච කුළු හරකෙක්ව අරගෙන ඇවිල්ලා ලණුවක් දාලා ගෙනහලා මේ කුළු හරක බඳිනවා කණුවක. බැඳ ගමන් ඔහු දමනී වෙන්නේ නැහැ. ඔහු එහාට දඟලනවා, මෙහාට දඟලනවා, කණුව වටේ දුවනවා. අන්තිමට දඟලලා දඟලලා බැරිම වෙන තැන අර කණුව ළඟ ඇවිල්ලා නිදාගන්නවා. අන්න ඒ වගේ මේ හිත තමන් භාවනා කරන්න කරන්න තමයි ඔබට දමනය කරගෙන ඔබේ හිත එකඟ කරගන්න ඔබට හැකියාවක්, ශක්තියක් ගොඩ නැගෙන්නේ. පිංගතුනි, මේ විසිරෙන දුවන හිත ඔබට එකම අරමුණක් තුළ පවත්වලා දියුණු කරගන්න පුළුවන් නම් ඔබටම තේරෙයි කොයි තරම් චිත්ත ශක්තියක්, කොයි තරම් චිත්ත දියුණුවක් මේ හිත තුළින් මට මතු කරලා උපද්දවලා දියුණු කරලා ගන්න පුළුවන්ද කියලා ඔබටම අත්දැකීමක් හැටියට මේක සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි, ඔය අපි කතා කරේ අප්‍රමාණකමේට මෛත්‍රී භාවනාව වඩන එක ක්‍රමයක්. මේ මෛත්‍රී භාවනාව පතුරවනකොට බුද්ධ දේශනා ගණනාවක සඳහන් වුණ බොහොම ලස්සන විස්තර. භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරගෙන ඉන්න අතරතුර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වනාන්තරයේ භාවනා කරගෙන හිටියා. හැබැයි උන්වහන්සේ විදර්ශනාව හොඳට දියුණු කරපු කෙනෙක් බව මේ දේශනාව දිහා බලනකොට පේනවා. හැබැයි මෛත්‍රිය වඩලා නැහැ. මෛත්‍රිය නැතුව විදර්ශනා පැත්ත විතරක් වඩපු ස්වාමීන් වහන්සේ නමක් විය යුතුයි. ඉතින් දවසක් බොහෝම විෂ සහිත සර්පේ උන්වහන්සේ හිටපු කුටියේ වහලේ ඉඳලා ඒ උන්වහන්සේගේ ශරීරයට මේ සර්පයා වැටුණා. සර්ප වර්ග ගණනාවක් ගැන ධර්මයේ තියෙනවා. දැන් අපිට බොහෝ වෙලාවට අපි සර්පෙක් කියපුවාම අපි හිතන්නේ මේ දෂ්ට කරලා යන සර්පේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා සමහර සර්පය දෂ්ට කරනවා. සමහරු විස පිඹිනවා. විස දුමක් හැටියට විස පිඹිනවා. සමහර සර්පයෝ ඉන්නවා විස විදින සර්පයෝ ඉන්නවා. සමහර සර්පයන්ගේ විස තියෙන්නේ මේ ශරීරේ. ඔවුන් මොකද කරන්නේ? ඇඟට වැටුණාට පස්සේ වෙලාගෙන අර ඇඟ පුරා තියෙන විස ඇඟේ තවරලා යනවා. එතකොට මේ වගේ සර්ප වර්ග ඉන්නවා. මේ සර්පයන්ගෙන් මේ ස්වාමීන් වහන්සේගේ ඇඟට වැටිච්ච සර්පයා මුළු ඇඟේම විස තියෙන සර්පේ. කොයි තරම් විසක්ද කියන්නේ මේ භික්ෂුන් වහන්සේගේ ඇඟේ වෙලාගෙන මේ ඇඟේ විස තැවරුවා. මේ ස්වාමීන් වහන්සේ මේ සිදුවීමෙන් පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා, තව ටික වෙලාවකින් මේ මගේ ශරීරේ හරියට බොල් වී ටිකක් විසිරිලා යනවා වගේ මේ ශරීරේ පුපුරලා විසිරිලා යයි. ඉක්මනට උස්සගෙන ගිහිල්ලා මේ කුණු ශරීරය කුටියෙන් එළියට දාන්න කියනවා. බලන්න, එතකොට අපිට පේනවා මේ හාමුදුරු කොයි තරම්නම් ශරීරය ගැන අවබෝධයකින්, පිළිකුල් භාවයකින් ශරීරය ගැන විමසපු කෙනෙක්ද. කෑ ගැහුවේ, විලාප දුන්නේ, අනේ ඇයි මට මෙහෙම වුණේ කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ අනිත් හාමුදුරන්ට කතා කරලා කියනවා, මේ ශරීරය තව ටික වෙලාවකින් බොල් වී ටිකක් විසිරිලා යනවා වගේ පුපුරලා කුණු වෙලා විසිරිලා යයි. ඉක්මනට මේ කුණු කය ඇඳත් එක්කම ගිහිලා එළියට දාන්න. මේ ස්වාමීන් වහන්සේ හොඳට ධර්මයේ මෙනෙහි කරගත්තා. අර ස්වාමීන් වහන්සේලා ඇඳ හතර පැත්තෙන් උස්සගෙන ගිහිල්ලා හතර දෙනෙක් එළියෙන් තිබ්බා.
බලාගෙන ඉන්නකොට ටික වෙලාවකින් මේ ශරීරේ පුපුරලා සැරව වගේ වැගිරිලා මේ භික්ෂුව එහෙම අපවත් වුණා. අර ශරීරේ එහෙම කුණු වෙලා ගියා බලාගෙන ඉන්නකොට. එතකොට අපිට පේනවා කොයිතරම් විසක්ද. එතකොට මෙවැනි විස වර්ග ලෝකේ පවතිනවා. සුළු මොහොතක් ඇතුළත ශරීරේ කුණු වෙලා යන විස වර්ග. මේ සිදුවීමේදී භික්ෂුන් වහන්සේලා මේ ගැන දම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කතා වෙලා මේ භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ සර්පේ දෂ්ට කිරීම තුළ, දෂ්ට කරා කියන්නේ අර විස තැවරීම තුළ භික්ෂුන් වහන්සේ නමක් මේ ආකාරයට මරණයට පත් වුණා. එහෙම සිදුවෙන්න හේතුව මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සර්පේගේ මෙවැනි අනතුරක් ඇති වුණොත් ඒකෙන් ආරක්ෂා වෙන්න ක්‍රමයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි සර්පයන් මේ විස සහිත සර්ප කොටස් සියලු දෙනාම කොටස් හතරකට බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්නනවා. ඒවා සර්ප කුලයන් හැටියට හඳුන්වනවා. ඒ සර්ප කුල හතරට යම්කිසි කෙනෙක් මෛත්‍රිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ, එවැනි සර්පයෙක්ගෙන් අනතුරක් වෙන්නේ නැහැ කියන බැරි වෙලාවත් හරි යම් සර්පයෙක්ගෙන් අනතුරක් වුණත් අර මෛත්‍රී සහගත කෙනා, මෛත්‍රියේ වැඩපු කෙනාට ඒක විස වෙලා ශරීරයට ජීවිත හානියක් වෙන්නේ නැහැ. අර මෛත්‍රී බලයෙන්ම ඔහු ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සර්ප කුලයන්ට මෛත්‍රී වඩන්න කියලා ඉගැන්නුවා. විරූපක්ක කියලා සර්ප කුලයක්, ඒරාපත කියන සර්ප කුලේ, ඒ වගේම චබ්භ්‍යාපුත්ත, කන්හා, ගෝතමක කියලා සර්ප කුල හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව ඉගැන්වුවා. එතකොට මේ මෛත්‍රී භාවනාව, මේක තමයි අපි කන්ද පිරිත හැටියට කියන්නේ. විරූපක්කේහි මේ මෙත්තං, මෙත්තං ඒරාපතේහි මේ, චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තං, මෙත්තං කන්හා ගෞතමකේහිච. එතකොට අපි මේ සර්ප කුල හතරටම මෛත්‍රී වඩනවා. මගේ මෛත්‍රී විරූපාක කියන සර්ප කුලයට වේවා, මගේ මෛත්‍රී කන්හා ගෞතමක කියන සර්ප කුලයට වේවා, ඒරාපත කියන සර්ප කුලයට වේවා. මේ විදිහට අපි සර්ප කුල හතරට මෛත්‍රී වඩනවා. ඊළඟට අපි හිතනවා අපාදකේහි මේ මෙත්තං, මෙත්තං විපාදකේහි මේ, චතුප්පදේහි මේ මෙත්තං, මෙත්තං බහුප්පදේහි මේ, පා නැති සත්ත්වෝ, ඒ කියන්නේ මේ සර්ප වර්ගවලට මාගේ මෛත්‍රී වේවා, දෙපා ඇති සත්ත්වෝ, කකුල් දෙකේ සර්පියොත් ඉන්නවනේ, එතකොට ඒ වගේ මේ මනුස්ස වේශෙන් ඉන්න සර්පයන්ටත් මාගේ මෛත්‍රී වේවා. ඊළඟට පා හතරක් තියෙන බොහොම දරුණු සත්ත්වයෝ ඉන්නවා, පා හතරක් තියෙන සිව්පා සතුන්ටත් මාගේ මෛත්‍රිය වේවා. බොහෝ පා ඇති, පා ගොඩාක් තියෙන සත්තු වර්ග ඉන්න පුළුවන්, එවැනි සත්වයන්ටත් මාගේ මෛත්‍රිය වේවා කියලා අපා දෙපා සිව්පා බොහෝ පා ඇති සෑම සත්වයකට මෛත්‍රිය වඩනවා. ඊළඟට විස සහිත සර්ප වර්ග ඉන්න පුළුවන්, එතකොට මෙවැනි සත්වයන්ටත් මාගේ මෛත්‍රිය වේවා කියලා මෛත්‍රිය වඩනවා. එතකොට මේ වගේ මෛත්‍රිය වැඩුවා වගේම සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතාච කේවලා, සබ්බේ බද්රාණි පස්සන්තු, මා කංචි පාප මාගම, මේ විදිහට මෛත්‍රිය පතුරවන්න කියලා. මේක තියෙන්නේ කන්ද පිරිත කියලා අපි ওই පිරිත් පොතේ තියෙන කියන්නේ. එතකොට මේ පිරිත තමයි මේ සර්ප කුලයන්ට මෛත්‍රී වඩන මෛත්‍රී භාවනාවක් බුදුරජාණන් වහන්සේ ඉගැන්නුවා. මෙන්න මේ විදිහට අපා දෙපා සිව්පා බොහෝ පා ඇති මේ විස සහිත සර්පයන්ට, සත්වයන්ට, මේ සර්ප කුලයන්ටත් මෛත්‍රිය වඩන්න, ඒ විදිහට මෛත්‍රිය පතුරවපු කෙනෙකුට මෙවැනි සර්පයන්ගෙන් හිංසාවක් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් අපි ගම් සර්පෙක් පෑගිලා හරි යම් කිසි හේතුවකින් හරි සර්පෙක් දෂ්ට කරා, අර මෛත්‍රිය වඩපු කෙනාගේ මෛත්‍රී පින නිසාම ඒ කෙනාට ආරක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මෙත්තානිසංස සූත්‍රයේ පේනවනේ, වස විසින් නොයෙක් විස වර්ගවලින් හානියක් අනතුරක් කරන්න බෑ කියන මෛත්‍රී වඩන කෙනාට. එතකොට පින්වතුනි මේ විදිහට මෛත්‍රිය පැතිරවීම කියන්නේ ඔබ ජීවත් වෙන, ඔබ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔබේ ජීවිතයට පුදුමාකාර රැකවරණයක් ලැබෙන භාවනා ක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව. එතකොට දැන් අපි අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී වඩන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම මෛත්‍රී භාවනාවක් වශයෙන් දියුණු කරන තවත් ක්‍රමයක් ධර්මයේ තියෙනවා. ඒකට අපි කියන්නේ මහග්ගත චේතෝ විමුක්තිය. ඔන්න මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් තව ක්‍රමයක්. මහග්ගත චේතෝ විමුක්තියේදී සිදුවෙන්නේ මේ වගේ දෙයක්. ඉස්සල්ලාම දැන් අපි කාට මෛත්‍රී කරත් මුලින්ම පටන් ගන්න ඕනේ තමන්ගෙන්. මොකද මේ ලෝකේ හැම කෙනාම වැඩිපුරම ආස කරන්නේ තමන්ට, තමා තමාට ආදරේ. ඒ නිසා තමා තමා උපවා කරගෙන තමයි සියලු සත්වයන්ට මෛත්‍රී පතුරවන්නේ.
එතකොට මෛත්‍රී භාවනා වඩන කෙනා ඉස්සරලාම කරන්නේ තමන්ට. තමන්ගේ ශරීරය ගැන හොඳට සිහි කරලා තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම ශරීරය අරමුණු කරගෙන තමන්ට මෛත්‍රී වඩන මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයටපත් වෙම්වා. මේ විදිහට තමන් අරමුණු කරගෙන හොඳට තමන්ගේ ශරීරය ගැන තමන් මෛත්‍රී වඩනවා. මේ විදිහට මෛත්‍රී වඩලා මහත්ගත ක්‍රමයට නම් ඔබ මෛත්‍රී භාවනාවක් වශයෙන් වඩන්න. අන්න ඔබ තමා මෛත්‍රී පතුරවලා පුංචි සීමාවක් හිතෙන් ලකුණු කරලා අරමුණු කරලා ගන්න. දැන් අපි ගමු, අපි මෙහෙම හිතනවා කියලා. මේ මම ඉන්න මගේ ඉඩ මේ භූමියේ, මේ නිවසේ, මේ භූමිය සීමා කරගත් සියලුම සත්වයෝ. අපි ගමු ඔබට පර්චස් 10ක්ද 20ක්ද තාප්පයක් ගහලා හරි වැටක් ගහගෙන හරි ඔබ කොටු කරගත්තේ යම් සීමාවක් තියෙන්න පුළුවන්. එක්ක ඔබේ නිවස ගැන හිතන්න, ඔබේ නිවසේ තියෙන හතර කොන සීමාව, ඔබ ගේ ඇතුලේ ඉඳන් භාවනා කරනවා නම් එතකොට මේ සීමාව හිතෙන් අරමුණු කරගන්න. මෙන්න මේ සීමාව ඇතුලේ ඉන්න සියලුම සත්වයන්ට මම මෛත්‍රී වඩනවා. අන්න මෛත්‍රී වඩනවා. ගෙදර ඉන්න පුළුවන් තමන්ගේ ඥාතීන්, එක්ක දූ දරුවෝ, දෙමව්පියෝ, සහෝදරයෝ, ඊළඟට ඇහැට නොපෙනෙන අය ඉන්න පුළුවන්, නොඑක් සත්තු ඉන්න පුළුවන්. කොච්චර ගයක් ගත්තත් කූඹි වර්ග, වේයෝ වර්ග කොච්චර ඉන්නවද මේ සත්තු ගයක් ඇතුළේ. එතකොට මේ ඇසට පෙනෙන, නොපෙනෙන, අපා දෙපා සියුපා ආදී මේ නිවස ඇසුරු කරගත්ත සෑම සත්ත්වයකටම මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා හදවතින්ම අර නිවසේ ඉන්න සියලුම සත්ත්වෝ නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තූ වෙත්වා, තරහ නැත්තූ වෙත්වා, ඉරිසියා නැත්තූ වෙත්වා, දුක් පීඩා නැත්තූ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා කියලා අර නිවස සීමාවට උන්න මෛත්‍රී වඩනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ විදිහට ටික වෙලාවක් මෛත්‍රී වඩලා දැන් සීමාව තව ටිකක් හිතෙන් විශාල කරනවා. තමන්ගේ ඉඩම සීමා කරගන්න. ඊළඟට තමන්ගේ ගම සීමා කරගන්න. දැන් මෙහෙම ඈතට යනකොට ඉති මතක් වෙන්න පුළුවන් නිවසේ සීමාවෙන් එහාට යනකොට එහා ගෙදරේ උන්ට, ඔවුන්ට මෛත්‍රිය ඕනේ නැහැ. ඔවුන් අපිට මෙහෙම කරා. එතකොට ඔය වගේ එක එක ඒවා මතක් වෙනවා මෛත්‍රී වඩනකොට. එතකොට අර පුද්ගල චරිත වශයෙන් ගත්තාම තමයි ওই ප්‍රශ්නේ එන්නේ. දැන් සමහරු පුද්ගල චරිත වශයෙන් අරගෙන මෛත්‍රී වඩනවා හිතවත් අයට, අහිතවත් අයට, මැදිහත් අයට. ওই පුද්ගල චරිත බෙදන්න ගියාට පස්සේ අපි හිතවතා කියලා හිතපු ගමන් හිතවත් කෙනා උදව් උපකාර කරපු කෙනා ගැන විශේෂයෙන් හිතනකොට මෛත්‍රියේ ස්වරූපයෙන් වැඩෙන්නේ ඒ කෙනා ගැන ඇතිවෙන එක් ආදරයක්. ඒක ධර්මයේ තියෙන රාගයක්. ඒ රාගය කියන්නේ මොහොම ආසාවක් තුල කාමච්ඡන්දයක් වැඩෙනවා. ඊළඟට තමන්ගේ අමනාප තරහකාරය වෛරක්කාරයන්ට මෛත්‍රී වඩන්න කියලා හිතුවට හිත ඇතුලේ මට මෙහෙම කරා නේද, මෙහෙම කරා නේද කියලා ද්වේෂයක් තමයි වැඩෙන්නේ. ඒ නිසා අපි ඒ මට්ටමට මෛත්‍රී වඩන්න පුළුවන් හොඳට මෛත්‍රිය දියුණු වෙච්ච කෙනෙකුට. මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරගෙන හොඳට මෛත්‍රී සිත වඩපු කෙනෙකුට නම් අන්න හිතවත් අය, අහිතවත් අය, මැදිහත් අය සියලු දෙනා බෙදාගෙන කරන්න පුළුවන්. නමුත් මෛත්‍රිය පටන් ගන්න කලින්ම හිතවත අහිතවත ගත්ත ගමන් ඇති වෙන්නේ මුලින්ම ද්වේෂය තමයි මතුවෙන්නේ, එක්ක රාගය. ඒ නිසා ඒ විදිහට පුද්ගල ભેදයක් මුලින් බලන්නේ නැතුව දේශනාවේ තියෙන ආකාරයට අනුරුද්ධ සූත්‍ර විස්තර කරන ආකාරයට ඔබට පුළුවන් නම් ඒ භූමිය විශාල කර කර මෛත්‍රී වඩන්න. එක්ක තමන්ගේ නිවස සීමාව, කොයිඩම, ඊළඟට ගම. ගම කියලා ගත්තාම තමන්ගේ ගම ගම් ප්‍රදේශයක් තියෙනවා. ඒ ගමේ ඉන්න සියලුම සත්වයෝ, දහස් ගණන් මිනිස්සු ගමේ ජීවත් වෙන්න පුළුවන්. ගණන් කරන්න බැරි කෝටි ප්‍රකෝටි ගණන් සත්වයෝ ඉන්න පුළුවන්. ඊළඟට අහසේ, පොළොවේ, ජලයේ ඉන්න මේ ගම සීමා කරගත් සෑම සත්වයකටම මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා අන්න ගමට මෛත්‍රී වඩනවා. ඊළඟට නගරයට, පළාත, රට, ලෝකය, අන්න බලන්න ටික 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 මෛත්‍රී වඩන සීමාව විශාල කර කර විශාල කර කර මෛත්‍රී භාවනාව අරගෙන යනවා. දැන් අපි කලින් කරපු භාවනාවේදී අපි කියලා දුන්නේ ප්‍රමාණයක් නැතුව දිශා වශයෙන් මෛත්‍රී වැඩි. එතනදී අපි ගන්නේ උතුරු දිශාව, උතුරු අනු දිශාව, මේ වගේ දිශා වශයෙන් ගත්තාම එතන තියෙන්නේ ප්‍රමාණයක් නෙමේ, අප්‍රමාණ බව. නමුත් මහත්ගත චේතෝ විමුක්තියේදී ප්‍රමාණ වශයෙන් මෛත්‍රිය වඩන නිසා තමන් තමන්ගේ නිවස, ඊළඟට ඉඩම, ගම, නගරයේ, පළාත, මේ හැම දෙයකම සීමාවක් තියෙනවා. පළාතක් උනස් සීමාවක් තියෙනවා, රටක් උනස් සීමාවක් තියෙනවා.
මේ විදිහට මෛත්‍රී වඩනවා. දැන් අපි ගමු අපි මේ රට සීමා කරගෙන මෛත්‍රී වඩනවා කියලා. ඔබට පුළුවන් ඔබ හිතෙන් අරමුණු කරනවා. ඔබ හරියට මේ රටට ඉහළින් ඉන්න කෙනෙක් වගේ. මේ රට සම්පූර්ණයෙන් මේ සාගරයෙන් වට වෙලා තියෙන මේ රටේ සිටියම ඒ සීමාව හිතෙන් අරමුණු කරලා අරගෙන හිතනවා මේ රටේ කෝටි දෙකකට වඩා මිනිස්සුන් ජීවත් වෙනවා. කොයිතරම් සත්තු ජීවත් වෙනවද? ඇහැට පෙනෙන නොපෙනෙන, හීන ප්‍රනීත, දුර ළඟ ජීවත් වෙන, අහසේ පොළවේ ජලයේ ඉන්න මේ රට සීමා කරගත් සෑම සත්ත්වයකටම මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා හදවතින්ම මේ රටේ ඉන්න සෑම සත්ත්වයකම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෝ වෙම්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා අන්න ඔබ මේ රටම අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. මේ විදිහට පින්වතුනි මෛත්‍රී භාවනාව ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණි විශාල කර කර මෛත්‍රී පතුරවන්න පුළුවන්. අන්නේ ක්‍රමයට මෛත්‍රී භාවනාව වැඩිමිට අපි කියනවා මහත්ගත චේතෝ විමුක්තිය. ප්‍රමාණ වශයෙන් විශාල කර කර මෛත්‍රී භාවනාව වඩනවා. පින්වතුනි මේ මෛත්‍රී භාවනාව අපි සරලව මේ විදිහට ඔබට ඉගන්වුවට කියලා දුන්නට ඔබ පුංචි තැනින් පටන් ගත්තට ඔබට මේ භාවනාවම දියුණු කරලා දියුණු කරලා මෛත්‍රී භාවනාව ඔස්සේ පළවෙනි ධ්‍යානය උපදවා ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව ඔස්සේ දෙවනි ධ්‍යානයත් තුන්වෙනි ධ්‍යානයත් මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන් බව මෛත්‍රී භාවනාව ගැන සඳහන් වෙන ස්ථානවල ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව පැතිරවීම තුළ මෛත්‍රී භාවනාව දියුණු කිරීම තුළ පළවෙනි දෙවනි තුන්වෙනි කියන ධ්‍යාන තුනක් දක්වා හිත සමාධිගත කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේසා මහත් ආනිසංසයන් නැති පිංගතුනි මෛත්‍රී ආනිසංස ගැන ගත්තහම මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවා මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11ක් ගැන. දැන් නිකන් අපි කෙටියෙන් බලමු. ඔබ කවුරුත් සැප කැමති අයනේ. ජීවත් වෙන්න සැප විඳින්න මේ දුක් විඳින්න ඔක්කොම මොකටද? සැපක් අරමුණු කරගෙන මේ තරම් මහා දුකක් විඳ විඳ උත්සාහ කරන්නේ සැප ලබන්න. එහෙමනම් මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට ලැබෙන සැප සම්පත් ආනිසංස දිහාම බලන්න ඔබ. ඔබට හිතේ මම දැම්ම භාවනාවක් පටන් ගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මෛත්‍රී භාවනාව පුරුදු කරගත්තොත් ඔහුට මෙලව මේ ඔක්කොම මෙලව මැරුණට පස්සේ ලබන ඒවා නෙමෙයි. පළවෙනි ආනිසංසය තමයි සුඛං සූපති. සැපසේ නින්ද යනවා. කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරත් වැඩක් තියෙනවද නින්ද යන්නේ නැත්නම්? රෑතිස්සේ දුක් විඳිනවා නම් හිතට ප්‍රශ්න නම් නින්ද යන්නේ නැත්නම් නිදිපෙති ගන්න කොච්චර නිදා ගන්න උත්සාහ කරන බෙහෙත් ගන්නවා නින්ද යන්නේ නැහැ කියලා නිදිපෙතික රෑතිස්සේ ඇහැරගෙන රෑතිස්සේ දත් මිටි කනවා. එතකොට මේ වගේ නොයෙක් විදිහට නිදා ගන්න ගිහිල්ලා කොච්චර වද විඳිනවද මිනිස්සු. ඒ නිසා බොහෝම සැපසේ කිසිම පීඩාවක් හිතට දුකක් කලබලයක් නැතුව හිත තැම්පත් නම් හිතේ මෛත්‍රිය වැඩිලා නම් සැපසේ නිින්ද යනවා. අන්න පළවෙනි මානිසංසේ මෛත්‍රී වඩන කෙනා සුඛං සූපති. දෙවෙනි එක තමයි සුඛං පටිපුඤ්ජති. සැපසේ අවදි වෙනවා කියනවා. දැන් බලන්න හිත විසිරිලා නිදාගත්තට පස්සේ නැගිටිනකොට නිකන් ගහලා තැරියා වගේ 10ක් 15ක් ගහලා ඇඳට ගිනහලා දැම්ම වගේ තමයි උදේ නැගිටින්න තියෙන්නේ. ඇඟ රිදෙනවා, එහාට ඇඹරිනවා, මෙහාට ඇඹරිනවා, දැන් බෑ තව ටිකක් ඉන්න කියනවා, තව ටිකකින් නැගිටින්නම් කියනවා. නිකන් ඇඳෙන් නැගිට්ටත් ඇවිදගෙන යන්නේ බේබද් එක් වගේ නිහා බිත්තිය වදිනවා, මෙහා බිත්තිය වදිනවා. ඉතින් මේ වගේ තමයි යන්නේ. ගිහිල්ලා දත් ටික මැදලා ඊට පස්සේ මූණ හොදලාගෙන ඉඳගෙන තේ එකක් බීලා ඔන්න ගොඩාක් වෙලා පැයක් විතර යනවා ඇඟට ටිකක් පණ එන්න. මොකද ඇඟට පණ නැහැ නැගිටිනකොට. ඒකට හේතුව හිත විසිරිලා. හැබැයි මෛත්‍රී භාවනාව වඩන කෙනා සුඛං පටිභුඤ්ජති. සැපසේ අවදි වෙනවා. පින්වතුනි හොඳට ඔබ මෛත්‍රී වඩනවා නම් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට නැගිටින වෙලාව සිහි කරලා නිදාගත්තොත් ඒ වෙලාවට අමුතුවෙන් බෙල් තියන්න කවුරුත් නැගිටවන්න ඕනේ නැහැ. කිසිම කලබලයක් නැතුව ඒ වෙලාව අරමුණු කරලා නැගිටින්න පුළුවන්කම තියෙන හරියට නිින්දෙන් පිබිදෙනවා ඒ වෙලාව වෙනකොට. පුදුමාකාර ආනිසංසයක් මෛත්‍රී භාවනා වඩන කෙනාට ලැබෙනවා. එතකොට බලන්න මේ සියල්ල නිින්දහා බැඳිච්ච දේවල්නේ. සුඛං සූපති, සුඛං පටිපුඤ්ජති. සැපසේ නිින්ද යනවා වගේම සැපසේ අවදි වෙනවා. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ වදාළ න පාපකං සුපිනම් පස්සති පව්කාර හීන පේන්නේ නැහැ කියන. ඒකත් නිින්දත් එක්ක බැඳිච්ච දෙයක්.
මෛත්‍රියක් නැතුව නිදාගත්ත කෙනා නින්දෙන් කොච්චරනම් විකාර කරනවද? සමහරු නින්දෙන් දත් මිටි කකා අනුන්ගෙන් පලිගන්න රෑ තිස්සේ දත් මිටි කනවා. මූව මරනවා මේකට මෙහෙම කරනවා කියේ රෑ තිස්සේ දත් මිටි කනවා නින්දෙන්. සමහරු නින්දෙන් අහගෙන ඉන්න බැරි නරක වචන කියනවා. නින්දෙන් නැගිටලා ඇවිදින අය ඉන්නවා. එතකොට නින්දෙන් සමහරු නිදාගන්න බයයි. හීනෙන් බය වෙනවා කියලා හතර පහ දෙනා වටේ තියාගෙන තමයි මැද නිදාගන්නේ. එතකොට මේ වගේ නින්දෙන් අනතුරු වෙන්නේ නින්දෙන් මේ භයානක දේවල් පේන්නේ මැරිච්චෙවුම් පේනවා ඊට පස්සේ කකුලෙන් අදිනවා කියයි බෙල්ල මිදිකුවා කියයි රෑට ඇවිල්ලා මේ ඔක්කොම කරදර තියෙන්නේ මෛත්‍රියක් නැති කෙනාට. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනා න පාපකං සුපිනම් පස්සති පෞකාර දේවල් භයානක දේවල් හිත විසිරෙන දේවල් හීනෙන් පේන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මනුස්සානම් පියෝ හෝති. මිනිස්යන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. මිනිස්සු අතර බොහෝම ප්‍රියශීලී බොහෝම ප්‍රසාදවත් හැමෝම කතා නිකන් අපි හිතන්නකෝ ඔබ සමාජෙ මිනිස්සු කියන්නේ අසවලා බොහෝම ගුණහපත් මිනිස්සෙ හොඳ මෛත්‍රියක් තියෙන කලබලයක් නැති කාටවත් හිංසාවක් නැති මිනිස්සෙක් කියලා හැමෝම ගුණ කියනවා. ඒ කෙනා ඇසුරු කරන්න කැමති. එතකොට මෛත්‍රී භාවනා වඩන කෙනා මිනිස්සුන්ට ප්‍රියයි. ඒ වගේමයි අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයන් අතරත් ප්‍රියතාවයක් ඇති වෙනවා. අමනුස්සයන් ඔහුට කරදරයක් හිරිහැරයක් අනතුරක් කරන්නේ. අමනුස්සයන්ගෙන් කරදරයක් එන්නෙම අමනුස්සයන්ට අප්‍රිය වුණොත් තමයි. අප්‍රිය පුද්ගලෙක් වුණොත්. එතකොට තමයි වෛර බඳින්නේ, හිරිහැර කරන්නේ, කරදර කරන්නේ, පලිගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනා සියලු සත්ත්වයන්ට පුද්ගල ભેදයක් නැහැ, සත්ත්ව ભેදයක් නැහැ. අපා දෙපා සිව්පා බොහෝපා අහසේ පොළවේ ජලයේ ඉන්න සෑම සත්ත්වයකටම හැම සත්ත්වයක්ම අරමුණු කරගෙන සුවපත් වේවා කියලා මෛත්‍රී වඩන කෙනාට අමනුෂ්‍යයන් පවා ප්‍රියයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දේවතා රක්ඛන්ති. ඔන්න පුද පූජා තියන්න, පූජා වට්ටි අරගෙන දහස් ගණන් තියාගෙන දුවන්න. මේ කිසිම දෙයක් නැතුව සැබෑ ලෙසම දෙවියන් කියලා අපි ධර්මයේ හඳුන්වන මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණේ ලැබෙන්නේ කාටද? දේවතා රක්ඛන්ති මෛත්‍රිය වඩන කෙනාට. ධර්මයේ තියෙනවා මෛත්‍රී භාවනාව කියන්නේ දෙවියන්ට බොහෝම ප්‍රිය භාවනාවක් කියලා. එහෙමනම් මෛත්‍රිය වඩන කෙනා දෙවියන්ට ප්‍රියයි. අන්න මෛත්‍රී භාවනා වඩන කෙනා දෙවියන් ආරක්ෂා කරනවා. දේවතා රක්ඛන්ති. දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ ලබන්න එකම භාවනාව මෛත්‍රිය. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. මේ විස සහිත සර්පයෙක්ගෙන් සත්වයෙක්ගෙන්වත් වසවිස වලින් ගින්නෙන් කිසිම දෙයකින් අනතුරක් වෙන්නේ නැහැ. ඔහු මගහැරෙනවා, ආරක්ෂා වෙනවා. ඇයි? දෙවියන් ආරක්ෂා කරනවානේ. දේවතා රක්ඛන්ති. යම් අනතුරක් සැලැස්මක් මොනවා හරි ඔහුව විනාශ කරන්න මරන්න හරි වසවිස දෙන්න හරි උපක්‍රමයක් මොකක් හෝ අනතුරක් ඔහුගේ ජීවිතයට වෙන්න තියෙනවා නම් ඔහුව ආරක්ෂා කරන අර ආරක්ෂක දේවතාවරු, ඉෂ්ට දේවතාවරු ඔහුව ආරක්ෂා කරගන්න. ඔහු ඒ තැන්වලින් අනතුරු සහිත ස්ථානවලින් මඟ හරවනවා. ඔහුට ආරක්ෂාව සලසනවා. අන්න දේවතා රක්ඛන්ති කියන්නේ ඔහුට ගින්නෙන්, වසවිසෙන්, හතුරන්ගෙන්, අවියාවිද වලින් කිසිම දෙයකින් අනතුරක් වෙන්නේ නැතුව ඔහු ආරක්ෂා වෙනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා තුවටං චිත්තං සමාධියෙත්. ඉක්මනින් හිත සමාධිගත වෙනවා. භාවනා කරන කෙනාගේ කය වචනේ තුල මෛත්‍රිය නම් ඔහු සීලවන්ත නම් ඔහුට හදවතින්ම මේ සියලු සත්‍යය සුවපත් වේවා කියලා මෛත්‍රී පතුරනකොට හිතේ විසිරෙන්න දේවල් නැහැ. හිතේ තරහව, ද්වේෂය යටපත් වෙනකොට අර මෛත්‍රී අරමුණේම ඉක්මනින් හිත සමාධිගත වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන මුඛවන්නෝ විප්පසීද, මූණ පැහැපත් වෙනවා, ලස්සන වෙනවා කියලා. එතකොට ලස්සන වෙන්න කියලා කොච්චර දේවල් මේ මිනිස්සු කරනවද? ලස්සන වෙන්න කරන දේවල්ම විස වේලා මැරිච්ච කොච්චර නම් ඉන්නවද? ඒ නිසා ලස්සන වෙන්න කියලා දහස් ගණන් වියදම් කරගෙන මේ රූපලාවන්‍ය කියලා කරන දේවල් පැත්තක තියලා මෛත්‍රිය වැඩුවනම් කොච්චර වටිනවද? සතයක් වියදම් වෙනවද මෛත්‍රී භාවනා වඩන්? බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මුඛවන්නෝ විප්පසීදති. එයාගේ මුහුණ පැහැපත් වෙනවා. නිකන් අපි දැක්ක ගමන් කියනවනේ මේ මිනිහාගේ මූණේ ලේ පොදක් තියනවද, පේනවද තියෙන තරහ වෛරය නිකන් මූණෙන් බේරෙනවා කියලා. එතකොට තරහව, ද්වේෂය තියෙන කෙනා දිහා බලන නිකන් ඇස් රතු වෙලා සමහරුගේ මූණු වෙවුලනෝ, ඇඟ වෙවුලනෝ, තරහ වෛරය ඇස්වලි මූණෙන් පේනෝ සමහරු දිහා බලනකොට. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනා ඔහුගේ මුහුණ දිහා බැලුවත් බොහෝම ප්‍රියමනාප, ඇස්වලි මූණෙන් ඒ මෛත්‍රිය අනිත් අයට පේනෝ. ඒ නිසා මුඛවන්නෝ විප්පසීදති,
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අසම්මූල් හෝ කාලං කරෝති සිහිමුලා වෙන්නේ නැහැ කියනවා. මරණයට පත් වෙනකොට මරණාසන්න වෙලාවේ මරණාසන්න මොහොතේ සිහිමුලා නොවි ඔහුට හොඳ සිහියෙන් මැරෙන්න පුළුවන්. කොච්චර වටිනවද මැරෙන්න ගිහිල්ලා කොච්චර කෑ ගහනවද විලාප දෙනවා. සමහරු තමන් අසූචි කරලා තමන්ගේ අසූචි කාලා මැරෙන මිනිස්සු ඉන්නවනේ. ඇඟේ ඇඳුමක් නැහැ, කෑ ගහලා හූ තියලා දරු අඳුන ගන්න බෑ, කෑවද බීවද මතක නැහැ. සමහරු මිනිස්සුයෝ හැටියට ජීවත් වුණාට මරණාසන්න වෙන්නේ සත්තු විදිහට. ඒ නිසා මේ වගේ මරණාසන්න වෙලාවේ අසරණ නොවි හොඳ සිහිනුවණින් කරපු පින මෛත්‍රී අරමුණු කරගෙන හොඳ සිහියෙන් මැරෙන්න පුළුවන්. එතනින් එහා 11 වෙනි ආනිසංසය පෙන්නනවා මේ කෙනා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ උපදිනවා කියලා. එතකොට ඒක යන්නේ පරලොවට. මරණයට පත්වෙච්ච කෙනා මෛත්‍රී ධ්‍යාන වඩපු කෙනා. මොකද ධ්‍යාන වඩපු කෙනා, මෛත්‍රී වඩපු කෙනා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ උපදින. එතකොට ඒ 11 වෙනි ආනිසංසය තියෙන්නේ මරණින් මත්තේ පරලොවට. ඔබ හිතන්න මෛත්‍රී ආනිසංස 11න් 10ක්ම මෙලව ditth dhamma vedaniya වශයෙන් මේ ජීවිතේ ලබන්න පුළුවන් දේවල්. එහෙමනම් බොහෝ දෙනෙක් අපෙන් අහන්නේ කෝ ඔය ධර්මයේ විපාක? ඕවා මේ ජීවිතේ ලැබෙනවද? කෝ ඕවා? කෝවා බලන්න නම් කරලා බලන්න. අන්න මෛත්‍රිය වඩන්න පුළුවන් නම් කායික වශයෙන්, වාචසික වශයෙන් මෛත්‍රී කාය කර්ම, වචී කර්ම ඇති කරගෙන අවංකව ඔබ සීලයක පිහිටලා ඔබට හදවතින්ම මෛත්‍රිය වඩන්න පුළුවන්. මේ උගන්නපු ආකාරයට අප්‍රමාණ චේතෝ විමුක්තියත් මහග්ගත චේතෝ විමුක්තියත් වඩන්න පුළුවන් නම් ඔබට මේ ආනිසංස මෙලොවම ditth dhamma vedaniya වශයෙන් ඇති කරගන්න පුළුවන්. පිංගතුනි මෛත්‍රී භාවනාව කරන්න අමුතුවෙන් ඉඳගෙන මැස් පියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. කරණීයමිත සූත්‍රයේ දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා. ඉඳගෙන ඉන්නකොට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. සක්මන් කරනකොට, ඇවිදිනකොට, ගමනක් යනකොට, ඇවිදගෙන යනකොට මෛත්‍රී අරමුණව සිහි කර කර මෛත්‍රී වඩමින් ඔබට ගමන් කරන්න පුළුවන්. ඊළඟට හිටගෙන ඉන්න වෙලාවට මෛත්‍රී වඩන්න පුළුවන්. නිදා ගන්න ගියත්, නිින්ද යනකම් ඇඳේ ඇලවිලා මෛත්‍රී අරමුණේම හිත පවත්වන්න පුළුවන්. මේ සතර ඉරියව්වේම ඉඳගෙන, හිටගෙන, සක්මන් කරනකොට, ඇවිදිනකොට, නිදා, මේ හැම ඉරියව්වේම මෛත්‍රී වඩන්න පුළුවන් නම් බලන්න ඔබේ ජීවිතයේ තුල කොයි තරම්නම් ආනිසංසයක් මෙලොවම මෛත්‍රී භාවනාවෙන් අත්දකින්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ජීවිතයේ තුලදීම මේ ආනිසංස ලැබීම පිණිස මෛත්‍රී භාවනාව දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසෛසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ නදීකා වසන්ති ගජනායක මහත්මිය, අංක 10 විහාර මාවත රන්දියගම සූර්ය වැව. එතුමියගේ මූලිකම අරමුණු බවට පත් වෙනවා සූර්ය වැව පදෙන්චි ප්‍රසාද් පතිරණ සහ නදීකා ගජනායක යුවළගේ විවාහ දිවියේ 4 සංවත්සරයේ යෙදීම නිමිති කොට එම දෙපළට ලැබීමට සිටින කුළුඳු දළුවාට තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන උතුම් සෙත් ප්‍රාර්ථනයත්, ඒ වගේම කරන රැකියා කටයුතු ඒ සෑම දෙයක්ම දියුණු කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාද රැකවලට සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන්ටත්, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනයත්, ඒ වගේම මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එමනම් විශේෂයෙන් ධර්ම දේශනාවේ දායකත්වය දරූ නදීකා වසන්ති ගජනායක මහත්මිය නමින් මිය පරලෝකීය සියලුම පරම්පරාගත ඥාතීන් සිහි කරගන්න, ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලුවාසී ඔබ හැම දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් දෙමු. ඒ වගේම වසන්ති මහත්මියගේ ඒ ස්වාමියා, ඒ වගේම ලැබෙන්න ඉන්න කුළුඳු දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, තමන්ගේ දෙමව්පියන් සියලු දෙනාටමත්, නෙත් කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ සියලු පිනේ නිදුක් නිරෝගී භාවය ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා. හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.